ක්‍රිස්තුපූර්ව 6 වන සියවස දඹදිව කිඹුල්වත්පුර අප තථාගත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ පියාණන් වන සුද්ධෝදන මහරජතුමාගේ සහෝදර අමිතෝදන මහරජුගේ පුත්‍රයා වන පණ්ඩු ශාක්‍ය මහරජුගේ දියණිය බද්දකච්චායන කුමරියයි ලංකාවේ රජකම් කළ විජය රජුගේ සහෝදරයා වන සුමිත්ත රජුගේ පුත්‍ර පණ්ඩු වාසුදේව කුමරා බද්දකච්චායන කුමරිය සමග විවාහ වී ලංකාවේ රාජ්‍යත්වයට පත් වී මේ දෙපළට දරුවන් 11 දෙනෙක් ලැබුණාය එකම දියණිය උන්මාද චිත්‍රාවන් හා දීගායු කුමරුගේ ජේෂ්ඨ පුත්‍රයා වන දීගගාමිනී කුමරුන් හා විවාහයෙන් පසු ලැබුණු එකම පුතු පණ්ඩුක අබේ නමින් මේ ලංකාදීපයේ රාජ්‍යත්වයට පත් වුණි. එම ශාක්‍ය වංශික ප්‍රථම මහරජුගේ අතීත ආවර්ජනය මෙසේ දිගහැරන වගයි. කුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු රකුමට දේශයට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු කැලෑව රක්නට කැලේට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු ගොවිකම් කරනට ගොවියට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මිනිසුන් රක්නට අපහට ඕනෑ රජ පණ්ඩු මහවිරු පණ්ඩු මොනවයි ඔය දොඩන කතාව ගන්තුලානේ කාලේ කාසු වෙලා පරමුකලා දොර මල්ලෙන් පන්නන්නේ සූජානම් වෙන්නේ මොන අපි වෙලවන්ට එන ඉස්සරහට එන හඳ මෝරන ජාමි තමයි උඹලව පන්නන්න සූජානම් වෙන්නේ මොන අරුපයක්ද දොර මුල්ලේ බොලා මේ දොඩන්නේ මේ ගන්තුලාන වලුන් අපි අහවල් කාරියක් ඔලා කියලායි අපිව මේ දොර මඩලෙන් පන්නා දාන්න හදන්නේ නං කවදා හරි දොහක රාජමාලිගාවේ සේවයට යනවයි කියලා මයේ තොනිතර නිතර දොඩනවා ඒක හැබැයි මේ ගන්තුලානේ අපි වෙනුවෙන් කතාබස් කරන්න කට ඇති පුතන් දියෙකුට ඉන්නේ පඳුකුළු ගැටියා විතරයි නේ මේ ගන්තුලාන හතේවත් නැතුව පඳු වගේ නිර්භීත කොළු ගැටේ මේ ගන්තුලාන වල කතාබහක් තියෙනවා එදා චිත්‍රා කුමරින් වහන්සේ බිහි කොලේ කුමාරියක් නෙවෙයි පුත් කුමාරයෙක් කියලා
උත්ති කුමාරයාත් අනිත් කුමාරවරු තැක කරනවා ඒ කොළු ගැටියා රහසේ මේ ගන්තුලානේ හැදී වැඩෙනවා කියලා. දැන් ඉතින් ඔය රාජපුරුෂයව හැක කරන්නේ පණ්ඩුවාගෙන නොවේ. පණ්ඩුවා දකින්න ඕනේ එකෙක් හැක කරනවා තමයි ඉතින්. ඒත් ඉතින් අපි නොවැ දන්නේ පණ්ඩු කොළුව පරමුඛයාගේ කාය කියලා. එහෙනම් ඒක නෙමෙයි නේද? පරමුඛයයන්දි කාටවත් කරදරයක් නොකර හමුන්ගේ පාඩුවේ වැඩක් පොලක් කරගෙන ජීවත් වෙන කෙනෙක් නෙමෙයි. අයියන්දි කරපු වැරද්දකට නිවේ නගන්ඩි. පණ්ඩු නිසා තමයි ඒ කල එහෙම කරන්න තනන්නේ. ආණ්ඩි අම්මන්දිව ඇන්න ගොහිල්ලා උත්තිය කුමාරයා පණ්ඩු ගැන ප්‍රශ්න කරපු එකෙන් ගන්තුලානේ කාලා කලබල වෙලා තියෙනවා. ආයේ උත්තිය කුමාරයා ඇවිල්ලා ගන්තුලානේ කොළු ගැටව මරා දමාවි. අන්නේ ඒ නිසා තමයි උඹලව ගන්තුලානේ පන්නන්න තනන්නේ. බලහන ගියාම මේ දොර මඩලේ වසන එකාලා කිසිම කෙලෙගුණයක් නැති උ. විෂ බීජ වලින් ආරක්ෂාවක් සමට සුමුද සත්කාරයක් නව ප්‍රයස් නැචරල්ස් මහවිරු පාණ්ඩු මට හිතුණා ඔය පණ්ඩුවා නිසා කවදා හරි දොහක අයියන් දිට යන්නේ නම් නැති වෙයි කිය. හැබැයි එදේ මෙච්චර ඉක්මනට හිත වෙයි කියලා මන් නම් හිතුවේ නැහැ. හැබැයි ඔය ඔක්කොන්ටම වග කියන්න ඕනේ පණ්ඩුවා තමයි. කිව්වනේ එහෙනම්. උත්තිජ කුමාරයාගේ හිතේ පුදුම හැකියක් නොතියෙන්නේ පණ්ඩු ගැන පරම. මේ මන් දන්නේ මොකකින් මොකක් වෙයිද කියලා මට නම් හිතා ගන්නවත් බැරුව. මේ සේරම අයියන් දිගේ වැරදි තමයි. කොහෙද අයියන් දු ඉය උඩින් තියාගත්තනේ. ඌ අන්තිමට රාජපුරුෂයෙක්වත් ගැටෙන්න ගත්තා. මං අයියන්ට මුන්න තරන් කිව්වද ඔය පණ්ඩුව ඔහොම හදලා හරියන්නේ නැහැ කියලා. අයියන් දිගේ අනිත්‍යකටවත් ගත්තද? පණ්ඩු සිද්ධ කරාපු දෙයකට ඇති වෙච්ච වින්නැහියක් නෙවෙයි නගන්නේ මේ. අපේ පණ්ඩු දොර මඩලේ ගන්තුලානේ හිටියොත් මේ ගන්තුලානේ ඉන්න කොළු ගැටයින්ගේ පණ කෙන්ද නැති වෙයි කියන බිය බීතේ තමයි ඔය ඇවිත් තියෙන්නේ. මමනම් හිතන්නේ පරමුක ගන්තුලානේ එකාලා උඹලයි පැල්කොටේ ඉස්සරහට ඇවිල්ලා උඹලව පන්නා දාන්න කලින් පැල්කොටින් ගියොත් නේද හොඳ. කිසිවක් සිදු වෙන්නේ නැහැ. නොබෝ දිනකින් චිත්‍රා කුමරින් වහන්සේ මාලිගාවට පැමිණේවි. වෙන දෙයක් වෙච්චාවේ කියලා අපි ඉන්නව දොර මුල්ලේ. අපි කියලා මේ දොර මඩල අත්හැරලා කොහාට ගාටන්නේ? එහෙමයි කියලා අයියන්දි මේ ගන්තුලානේ එවුන් ඇවිල්ලා අපේ කංකොට්ටෙන් ඇදලා එළිය දානකම් බලන් ඉන්නයි කියන්නේ. අම්මේ දොර මඩලේ ගන්තුලානේ ගන්ලද වෙච්චි. එහෙම මේ ගන්තුලානේ වල එවුන් කොහොමෙයි අපිව මේ ගන්තුලානේ එළියට ඇදලා දාන්නේ? මයි අත්ත මුත්ත කිත්ත කිරිකිත්ත පටන් මේ ගන්තුලානේ දොර මඩලේ පොළවට පස්සුනේ.
मम्मे दुर मंडल दाल कुहाट नेतुआ මේ මාලිගයේ තුල සිදුවන හැම දෙයක්ම මම දන්නව පුන්නා. නුඹ වගේම මිත්තනියත් කුමිත් පැමින නොඑක් දේවල් පවසමින් මගේ සිත සංසන්ට උත්සාහ කරනවා. කුමී පැමින කුමරියට කුමන දේවල්ද පවසාලන්නේ? කුමීට ඇවිසෙවි තිබෙන්නේ මාගේ මෑණියන් නැති අඩුව ඇවිසින් පුරවාලන්ටයි පුන්නා. මාගේ මෑණියන් නැති අඩුව ඇවිසින් පුරවාලන්ට පුළුවන්ද පුන්නා? किसी सेठ में बैक उमरी नहीं। कुमी के अन्य मैं मालिका वे दासिया। ऐ कैसे इधर चित्रा कुमरी नांसे नतिया डुबो पुरवाला? ऐ मट पवसा सेठ ने वा ऐ मागे मैनी अंसे सीता अंटलू। ऐ टे मागे मैनी अंटे सेलकुवारीन सालक अंटलू। कुमी इत मागे मैनी अनुत मट हरिये टा हासे टे पोलो वागे। मम कैसे इधर पुन्ना ऐ मागे मैनी अंसे सीता ने? एकनु मैं भूमि कुमरी नहीं। ඒ උල් මාදින් දෙටවනවාද කුමරිය ඉදිරියට පැමිණ අබරෝ මං වැඩපල කරාට මයි හිත තියෙන්නම උත්තිය කුමාරයා රාණ්ඩි අම්මන්ඩිය මාලිගාවට ගෙනල්ලා පුරස්න කරොක් එක ගැනයි අබරෝ වට මාත් හැම යාමකම කල්පනා කරන්නේ ඒ ගැන තමයි ගුම්බකුවුත් උත්ය කුමාරයාට අපේ පණ්ඩු ගැන එකක් හරි ලොකු හැකයක් තියෙනවා ඒකින්ද නෝ රාණ්ඩි අම්මන්ඩිව මාලිගාවට ගෙන්නොලා පුරස්න කරලා තියෙනවා एक है बेबा मार दे के हमें केला इतना हाय दुवांगिया उका कारी बिन्ना या सिद्ध वेंट याना मधु केला माय ही तर कुबी अत्यन्त नवाब उत्तीय कुमार या सारा सारा कोरला प्रश्नों पर आती आनिया मांडी मोनवा दोड़ी हुआ तो जानने तुआ ගණත් මයි හිතේ හැකයක් නැතුවම නෙවේ අබර වලවා මුකී අක්කණ්ඩි දරුවා බින් කරනකොට අපි කුමාරිය එන්න ඇවිත් එතනින් තිබ්බ බව ආණ්ඩි අම්මණ්ඩිට නිච්චයක් නෑ නොවැ ආණ්ඩි අම්මණ්ඩිගේ හිතේ වලවා මුකී අක්කණ්ඩිට දරුවෝ දෙන්නෙක් ලැබුණායි කියලා ඒක නිසා වෙන් උත්තිය කුමාරයා පුරස්න කරනකොට ආණ්ඩි අම්මන්ටි වලමුකී අක්කන්ට දරුවෝ දෙන්නෙක් ලැබුණායි කියන එක ගැන නම් මයි හිතේ හැකියක් නෑනේ. ඒ වුණාට ගුම්බක බූතේ රාණ්ඩි අම්මන්ටි හැම යාමයකම දොඩන්නේ ඒ පැත්ත බල්ලා මේ පැත්ත බලනකොට දරුවෝ දෙන්නෙක් කියලා. ඒක නොවේ හැකේට තියෙන කාරණා. උඹ දොඩන කතාවත් හැබෑවා බර. හැබැයි උත්ති කුමාරයාට ඒ ගැන හැකියක් හිතෙන්නේ නැතුව ඇති. අපි බියවෙන්න ඕනේ ආබරෝ උත්තිය කුමාරයා හිටියටියේ මේ ආණ්ඩි අම්මන් දිව ගෙනලා ප්‍රශ්න කරපු එක ගැන මහවිරු පාණ්ඩු මට දැන් හොඳ හැටි වැටහෙනවා පුන්නා මිනිසුන්ගේ හැටි
සියල්ලම බලන්නේ කරදරේ වැටුණු කෙනාව සනසන්නට නොව ඒ කෙනාගෙන් අයුතු ප්‍රයෝජන ගන්නට කුමී පවසනා කිසිම දෙයක් කුමරිය විශ්වාස කරන්නට එපා ඒට කුමක්ද ඕල්මාද ගතියක් තියෙන හැටයි ඒ නිසායි කුමරිය ඉදිරියට පැමිණ ඒ අයුරෙන් හැසිරෙන්නේ පුන්නා මම මේ මාල්ගයේ තුල සිට හැදී වැටුණාට මට මේ මාල්ගයේ තුල සිදුවන හැම දෙයක්ම හොඳින් වැටහෙනවා හැම කෙනාම හැම දෙයක්ම මගෙන් වහන් කරන්ටයි බලන්නේ හැබැයි පුන්නා ඒ වහන් කරන දේවල් කවදා හරි එළි වෙනවා කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ කුමරියට වහන් කරන්ට දෙයක් නැහැ භූමි කුමරියනි පුන්නා මම දැන් සිටින්නේ යමක් කමක් වටහා ගත හැකි වයසක මට හැම දෙයක්ම හොඳින් වැටහෙනවා පුන්නා මගේ මිත්තනියන් හිතාගෙන ඉන්නේ මම තාමත් ඉස්සර හිටපු භූමි කියලා ඒකනම මේ හැම දෙයක්ම මගෙන් වහන් කරන්ට හදන්නේ මා දන්නා තරමින් භූමි කුමරියට වහන් කරන්ට දෙයක් මේ මාලිගාව තුල සිද්ධ වෙලා නැහැ කුමරිය පුන්නා කවදා හරි දවසක සත්‍ය හෙළි වෙනවා සත්‍ය කියන දේ හැමදාම වසන් කරන්න බෑ පුන්නා නුඹටත් මටත් අපි දෙන්නට දෙන්න දිහා බලාගෙන ඒ ගැන කතා කරන්න දවසක් ඒවි එදා ඉඳලම උත්තිය කුමාරයාට පණ්ඩු ගැන හැකේ තිබුණ ගුම්බක බුත් ඔමුණත් අපි පණ්ඩු ගැන හිත සෙවිල්ලෙන් ඉන්නවා හබරු පණ්ඩු ගැන විතරක් නෙමෙයි හබරු අපි දෙන්නත් බොහොම කල්පනාවෙන් ඉන්න ඕනේ තියා කුමාරයා විශ්වලාගත් රාජපුරුෂයෝ අපේ ගත්තුලානට එවන්න බැරි කමක් නැතුව අපි දෙන්න හොයාගෙන එහෙම දෙයක් සිද්ධ වුණොත් හබරු ඔය උත්ති කුමාරයාට අපේ පණ්ඩු ගැන තියෙන හැකි තහවුරු වෙනවා එහෙම දෙයක් සිද්ධ වුණොත් හබරු අපි තුන් දෙනාම හු වෙනවා නම ඒක හැබැයි උත්ති කුමාරයා මේස් බලාගත් රාජපුරුෂයෝ ගන්තුලානට එවන්න බැරි කමක් නැහැ කොහොම වෙතත් අපි තින්ගිත්ත බහමු වෙලා ඉමු නාග පිල්ලේනුත් අපේ පණ්ඩු කුමාරයව මරා ගන්නට බැරි වෙච්ච උත්ති කුමාරයා තව මොනවා කරාවිද කියලා මම හිතේ බියක් දැනෙනවා අබරු ඒක තමයි ගුම්බක බුද්ධි ඔය උත්ති කුමාරයාගේ හිතට මොනෑම් හරි හැකයක් ඇති වුණොත් උත්ති කුමාරයා ඒ හැකේ පස්සේ පාරේ පන්නනවාමයි උත්ති කුමාරයා ගැන උඹ තරමටම මාත් දන්න නිසාවෙන් තමයි මේ හැටි මයි හිතරක් බියක් දැනෙන්නේ අපි සෙවිල්ලෙන් හිටියොත් උත්ති කුමාරයා මොන වින්නෙහි කරන්ට ගියත් අපිට ඒක වළක්ව ගන්න හැකි වෙනවා අනේ මන් දන්නේ නැතුව හබරෝ මයි හිතට මොකද්ද ලොකු බියක් දැනෙනවා මට හිතෙන්නේ අපි දෙන්න අහු වෙයි කියලා උත්ති කුමාරයාට ඔබ බිය නොවී ඉඳහන් කුමාරයාට කිසි වින්නෙහියක් වෙන්න දෙන්නෙත් නැ අපි අහු වෙන්නෙත් නැ एक दैनक सेली तमाय मट में देवल के नदी देवी है भाई सेली ने देवल जड़ी भी काउंटी करना मट सेली के भी नहीं तो पांडू वो एक काउरुत किएनो कोरण देवल विश्वास कोरंटी अंटे पा पांडु के अम्मांडी अप्पोच्चाई अरुणुकोट माई अबराई कीन देवाल वितलक विश्वास कोरांट पांडु